අයිබෝවන් තෙරුවන් සරණයි. දහම් පාසල් අවසාන විභාග පාඩම් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව මගින් සාකච්ඡා කරමින් සිටින්නේ. දහම් පාසල් අවසාන විභාගය ඉතා වටින විභාගයක්. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ සහතික පත්‍ර එවගේම දහම් පාසල් අවසාන විභාගය සමත්වීම ඔබට වාසිදායි අවස්ථාවන් රාශියකට හේතුවක් බවට පත්වෙනවා. ඉතින් මේ දහම් පාසල් අවසාන විභාගයට මුහුණ දීමේදී බුද්ධ චරිතය, බෞද්ධ සංස්කෘතිය, ශාසන ඉතිහාසය සහ බුද්ධ ධර්මය හා පාලි භාෂා පරිචය කියන ප්‍රශ්න පත්‍ර හතරකට ඔබ මුහුණ දිය යුතුයි. මේ වෙද්දී අනිකුත් පොත් තුනට අදාළ පාඩම් සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ අතර මේ පාඩමේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බුද්ධ චරිතය සම්බන්ධ කරගත්ත පාඩමක්. ඒ පාඩම පළවෙනි පාඩම දීර්ඝ පාඩමක් නිසා එක කොටසක් තමයි මේ වීඩියෝකින් මේ පාඩමින් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජ ප්‍රභවය පිළිබඳව උගන්වලා තියෙන, ඉගැන්විලා තියෙන කරුණු පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ සියලුම පාඩම් වලට අදාළ ලින්ක් අපි මේ හැම වීඩියෝ එකක් යටින්ම දාලා තියෙනවා. ඒ ලින්ක් වලින් ඔබට අපේ නාලිකාවේ වීඩියෝ වලට ඇතුළත් වෙලා ඩවුන්ලෝඩ් කරගෙන නැවත නැවත පාඩම් අධ්‍යයනය කරමින් මතකයේ තබා ගන්නට පුළුවන් මේ විෂය කරුණු පිළිබඳව. පාඩම තමයි බුද්ධ කාලීන ભારતીય සමාජයේ පසුබිම කියන පළවෙනි පාඩම. බුද්ධ චරිතය පොතේ බුද්ධ කාලීන ભારતીય සමාජයේ පසුබිම. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලයේදී ભારતીય සමාජයේ පැවතුණු පසුබිම පිළිබඳව සාකච්ඡා කරන්නේ. බුදුරජාණන් වහන්සේ පිළිබඳව බුද්ධ චරිතය පිළිබඳව තමයි මේ පොතේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වෙන්නේ. ඊට මුලින් පළවෙනියටම බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ભારતીય සමාජයේ කොයි වගේ පසුබිමක්ද පැවතුනේ කියන එක පිළිබඳව අවබෝධ කරගත යුතුයි. ඒ සඳහා තමයි මේ පාඩම සකස් වෙලා තියෙන්නේ. මේ පාඩමේ තොරතුරු සඳහන් වෙන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේ ಭಾರತයේ පහළ වූයේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේදී යයි සාමාන්‍යයෙන් පිළිගනු ලැබේ. මේ කාරණයම අනිකුත් පොත්වලත් සඳහන් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්නේ ක්‍රිස්තු පූර්ව 6 සියවසේදී. ක්‍රිස්තු පූර්ව 6 සියවසේදී බුදුරජාණන් වහන්සේගේ පහළ වීම සිද්ධ වුණා. උන්වහන්සේ පහළ වූයේ අතිශයින් සංකීර්ණ වූ සමාජ පරිසරයක් තුළය. උන්වහන්සේ පහළ වෙච්ච සමාජය අතිශයින්ම සංකීර්ණ වෙච්ච සමාජ පරිසරයක්. ಭಾರತೀಯ සමාජයේ ආගමික මේ වශයෙන් විශාල සංකීර්ණත්වයකින් යුක්ත වෙච්ච කාල සීමාවක් බවට පත් වුණා. ආගමික මේ වශයෙන් පමණක් නෙවෙයි, ಭಾರತೀಯ පසුබිම පිළිබඳව කතා කරද්දී අපිට ඒ පිළිබඳව තව හොඳින් අවබෝධ කරගන්න පුළුවන් මොන මොන අංශවලද සංකීර්ණත්වයක් තිබුණේ කියලා. එකල ಭಾರತೀಯ සමාජ සංවිධානයේහි ආධිපත්‍ය හිමිකරගෙන සිටියේ බ්‍රාහ්මණයන් විසිනි. බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල සීමාව වෙනකොට ಭಾರತයේ තුල ಭಾರತ සමාජ සංවිධානයේ තුල ආධිපත්‍ය ප්‍රධානත්වය අරගෙන හිටියේ, බලය ලබාගෙන හිටියේ බ්‍රාහ්මණයන් විසින්. බ්‍රාහ්මණයන් තමයි ප්‍රධානත්වය අරගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාල සීමාවේදී ಭಾರತය තුල, ಭಾರತ දේශය තුල. වේදයේ ඔවුන්ගේ මූලික ආගමික අදහස් ඇතුළත් සාහිත්‍ය අතර සමාජ සංවිධානය කරන ලද්දේද, මෙහෙයවන ලද්දේද එහි එන ඉගැන්වීම් වලට අනුකූල වන පරිදි ආධිපත්‍ය ලබාගෙන හිටියා කියලා කිව්වා. එතකොට වේදයේ ඔවුන්ගේ මූලික ආගමික අදහස් ඇතුළත් සාහිත්‍ය අතර ත්‍රිවේදයේ තමයි, චතුර්වේදයේ තමයි බ්‍රාහ්මණයන්ගේ ආගමික අදහස් ඇතුළත් වෙන ප්‍රධාන සාහිත්‍ය බවට පත් වෙන්නේ. ආගමික අදහස් සියල්ලක්ම අන්තර්ගත වෙන්නේ මේ වේදයේ තුල. ඉතින් මේ වේදයේ ඉගැන්වෙන දේවල් තමයි සමාජ සංවිධානය සඳහා බ්‍රාහ්මණයන් විසින් යොදා ගන්නට යෙදුනේ.
බ්‍රාහ්මණයන්ගේ ප්‍රධාන ආගමික ඉගැන්වීම් අන්තර්ගත වෙන වේදයන් නම් කරන්නට කියලා ඉන්නට පුළුවන්. ඍග්වේදය, යජුර්වේදය, වේදය, ශාමන් වේදය, අතර්වන් වේදය, ඔය විදිහට අපිට කෙටි ප්‍රශ්න නැගෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි වේදයේ සහ බ්‍රාහ්මණය අතර තියෙනා වූ සුවිශේෂත්වය පිළිබඳවත් අපිට යම් කිසි විදිහකින් අවබෝධයක් තියෙනට වෙනවා. සමාජයේ සංවිධානය කරන්නටත් මේ වේදයේ උගන්වපු ඉගැන්වීම් බ්‍රාහ්මණීන් විසින් පාවිච්චි කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, සමාජයේ මෙහෙවන්නටත් මේ ඉගැන්වීම් බ්‍රාහ්මණයා විසින් උපයෝගී කරගෙන තියෙනවා. සමාජයේ ප්‍රභවය සමාජ සංවිධානය තුළ ඒ ඒ සමාජ කොටස්වලට හිමි තැන, අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ විසමතා, කාන්තාව සතු වගකීම් හා ඇයට සමාජ සංවිධානය තුළ හිමි තැන ආදී විග්‍රහ කරන ලද්දේ වේදයේ ගුරු කොටගත් බ්‍රාහ්මණ සමාජය විසිනි. සමාජයේ ප්‍රභවය සමාජ සංවිධානය තුළ ඒ ඒ සමාජ කොටස්වලට හිමි ස්ථානයන්, ඒ වගේම අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ විසමතා, කාන්තාව සතු වගකීම්, ඇයට සමාජ සංවිධානය තුළ හිමි තැන කියන මේ හැම දෙයක්ම විග්‍රහ කරන්නට යෙදුනේ වේදය ගුරු කරගත්ත බ්‍රාහ්මණ සමාජය විසින්. සියලු මංස සමාජයේ තිබුණු සියලු මංස කෙරෙහි තමන්ගේ ආධිපත්‍ය පතුරුවාගෙන හිටියා. ඉතින් මේ බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව කොහොමද මේ සමාජයේ ප්‍රභවය වුණේ කියන ඉගැන්වීමයි අපි මෙතනදී සාකච්ඡා කරන්නේ. මේ අපි සාකච්ඡා කරන්නේ සමාජ ප්‍රභවය බ්‍රාහ්මණික ඉගැන්වීම අනුව සමාජයේ ප්‍රභවය වෙච්ච ආකාරය පිළිබඳව. සමාජයේ ප්‍රභවය වීම පිළිබඳව බ්‍රාහ්මණික සමාජයේ විසින් සමාජගත කරලා තිබුණු ඉගැන්වීම් සමුදාය තමයි සමාජ ප්‍රභවය කියන මේ මාතෘකාවෙන් අපි සාකච්ඡා කරන්නට සූදානම් වෙන්නේ. බ්‍රාහ්මණ මතය අනුව සියල්ලට අධිපතියයි සලකන ලද්දේ මහා බ්‍රහ්මයාය. හැම දෙයකටම අධිපතියා බවට පත් වෙන්නේ බ්‍රාහ්මණ මතයට අනුව බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව මහා බ්‍රහ්මයා. සියලු දෙයටම අධිපති බවට පත් වෙන්නේ බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව මහා බ්‍රහ්මන් මහා බ්‍රහ්මයා. වේදයේද පහළ වූයේ මහා බ්‍රහ්මයාගෙන් යයි විශ්වාස කරන ලදී. වේදය පහළ වුනෙත් ආගමික ඉගැන්වීම් අන්තර්ගත වෙන, වේදය පහළ වුනෙත් මහා බ්‍රහ්මයාගෙන් කියලයි බ්‍රාහ්මණික ඉගැන්වීමේ උගන්වන්නේ. ගුරු ශිෂ්‍ය පරපුරෙන් පරපුරට බ්‍රාහ්මණයන් විසින් වේදය පවත්වාගෙන එන ලදී. ගුරු ශිෂ්‍ය පරපුරෙන් පරපුරට තමයි ගුරුවරයාගෙන් ශිෂ්‍යයාට, ශිෂ්‍යයාගෙන් ශිෂ්‍යයාගේ ශිෂ්‍යයාට, ඔය විදිහට ගුරු ශිෂ්‍ය පරපුරෙන් පරපුරට පවත්වාගෙන ආපු ආගමික සාහිත්‍යයක් තමයි වේද සාහිත්‍යය කියලා කියන්නේ. ගුරු ශිෂ්‍ය පරපුරෙන් පරපුරට බ්‍රාහ්මණයන් විසින් මේ වේදය පවත්වාගෙන එනු ලබනවා. ඒ අනුව සමාජයේ ප්‍රභවය පිළිබඳව කරුණු දක්වන ලද්දේද වේදය අනුවයි. සමාජයේ පිළිබඳව කරුණු දක්වන්නට යෙදුනේ වේදය අනුව. කාව්‍ය නාටකාදී සියලු කලාවන් සාරධර්ම ශාස්ත්‍රයන්ද ඇතුළු උසස් හැම දෙයකම උපත දෙවියන් බ්‍රහ්මයන් වෙතින්ම සිදු වී යයි සැලකීම පුරාණතම ભારતીય ජනයාගේ සම්ප්‍රදාය විය. වේදයේ ඉගැන්වෙන ආකාරයේ සමාජගත වුණාට පස්සේ කාව්‍ය නාටකාදී සාහිත්‍යයන්, කලාත්මක දේවල්, සාරධර්ම ශාස්ත්‍රයන් උසස් හැම දෙයකම උපත සිද්ධ වෙලා තියෙන්නේ දෙවියන්ගේ අතින්. එහෙම නැත්නම් දෙවියන් බ්‍රාහ්මයන් වෙතින් කියලා බ්‍රාහ්මණීය ಭಾರತೀಯ සමාජයේ තුල බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව කල්පනා කරන හිතන පතන සාම්ප්‍රදායික ඉගැන්වීම් සමුදායක් පැවතුණා. ඒ අනුව සමාජයද මහා බ්‍රහ්මයාගෙන් උපන්නේ යයි සලකන ලදී. සමාජයේ ඇති උනේත් බ්‍රාහ්මණයාගෙන් කියලයි බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව කටයුතු කරන බොහෝ පිරිස් විශ්වාස කළේ. සමාජය නිර්මාණය වෙන්නේ මහා බ්‍රහ්මයාගෙන් කියලා විශ්වාස කළා. කලින් කල පහළ වූ වේද ග්‍රන්ථ සමූහය අතර වඩාත්ම පැරණි කෘතිය වන්නේ ඍග්වේදයයි. කලින් කල ඇතිවෙච්ච
මේ වේද ග්‍රන්ථ එක කාල සීමාවක නෙවෙයි කාලයෙන් කාලයට තමයි ඇතිවෙන්නේ. ඉතින් කාලයෙන් කාලයට ඇතිවෙච්ච මේ වේද ග්‍රන්ථ අතර පැරණිතම වේද ග්‍රන්ථය බවට පත් වෙනවා ඍග්වේදය. පැරණිතම වේදය බවට පත් වෙන්නේ ඍග්වේදයයි. සමාජයේ මහා බ්‍රහ්මයා විසින් මවන ලද ආකාරයේ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ සඳහන් වෙයි. සමාජ ප්‍රභවය පිළිබඳව අපි මේ සාකච්ඡා කරමින් සිටින්නේ. ඉතින් වේද සාහිත්‍ය තුළ පවතින පැරණිතම ග්‍රන්ථය වන ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ සමාජයේ ප්‍රභවය සිදු වූ ආකාරය පිළිබඳව උගන්වනවා. එහෙමනම් සමාජයේ ප්‍රභවය පිළිබඳව මහා බ්‍රහ්මයා විසින් මවපු ආකාරය පිළිබඳව මෙන්න මේ විදිහටයි සඳහන් වෙලා තියෙන්නේ ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ. අපි අහන්න පුළුවන් කෙටි ප්‍රශ්නයකදී ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලයේ සඳහන් වෙන ආකාරයට බ්‍රහ්මයා විසින් ලෝකය මවපු ආකාරය දක්වා ඇති වේද පාඨය සඳහන් කරන්නට කියලා, එහෙම නැත්නම් සඳහන් කරලා තියෙන ආකාරය ගෙන හැර දක්වන්න කියලා අපෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ වෙලාවට අපිට පිළිතුරු ලබා දෙන්න පුළුවන් වෙන්නට ඕනි. මේ විදිහට බ්‍රාහ්මණයා සමාජය නිර්මාණය වෙච්ච ආකාරය උගන්වන ආකාරය අපි බලමු. ඒ කොහොමද කියලා. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍ය කෘත. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍ය කෘත. ඌරු තදත්ය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. නැවත වතාවක් අපි බලමු. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍ය කෘත. ඌරු තදත්ය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. ඔය විදිහට දැක්වෙනවා ඍග්වේදයේ 10 වෙනි මණ්ඩලේ. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණෝ උපන්හ. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණෝ උපන්හ කියන එක බ්‍රාහ්මනෝස්ය මුකමාසීත්. බ්‍රාහ්මණයාගේ මුඛයෙන් බමුණෝ උපන්හ. මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බ්‍රාහ්මණයෝ බමුණෝ උපන්හ. බාහු රාජන්‍ය කෘත. බාහුවෙන් සත්වයෝ පහළ වූහ. ඌරු තදච්ච යත් වෛශ්‍ය. කලවයෙන් වෛශ්‍යෝ උපන්හ. කලවයෙන් වෛශ්‍යෝ උපන්හ කියන එක දැක්වෙන්නේ ඌරු තදච්ච යත් වෛශ්‍ය කියලා. දෙපතුලින් සුද්‍රයෝ ලෝව පහළ වූහ. පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. සුද්‍රයෝ දෙපතුල් වලින් පහළ වුණා. පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. මූලික ආගමික සාහිත්‍යයක ස්වරූපයෙන් බමුණන් විසින් වේදය ගුරු කොටගෙන සමාජ ප්‍රභවය පිළිබඳව ඉදිරිපත් කරන ලද මෙම මතය ගැන කිසිවෙකුටත් ප්‍රශ්න කළ හැකි නොවීය. මේ විදිහට බ්‍රාහ්මණයා විසින් බමුණා විසින් සමාජය නිර්මාණය වෙච්ච ආකාරය පිළිබඳව ඉදිරිපත් කරන වේදයට අනුව, හැබැයි මේ පිළිබඳව කිසිම කෙනෙක්ට ප්‍රශ්න කරන්නට අවසරයක් නැහැ. මහා බ්‍රහ්මයාගේ වාක්‍ය ප්‍රකාශන සමස්ත සමාජයේ විසින්ම අවිවාදයෙන් පිළිගත් වූයේ මේ සියලුම වාක්‍ය සියලුම ප්‍රකාශන මහා බ්‍රහ්මයාගේ ප්‍රකාශන මහා බ්‍රහ්මයාගේ වාක්‍ය. එනිසා හැම දිනම විවාද නොකර අවිවාදයෙන් ඒ හැම දෙයක්ම පිළිගත යුතු වුණා. මහා බ්‍රහ්මති මේ සියලු බල දරන්නේය. මහා බ්‍රහ්මයා කියන්නේ සියලුම බලය දරාගෙන සිටින කෙනා. සර්ව බලධාරී. සර්ව බලධාරී සියල්ලට අධිපතිය. දිව්‍යමය මහා බ්‍රහ්මයා දිව්‍යමයයි. ඒ වගේම සියල්ල දන්නා බැවින් සර්වඥ. සර්වඥ සියල්ල දන්නවා කියන එක. මේ විදිහට මහා බ්‍රහ්මයාව කොයිතරම් උත්තරීතර තැනක, උසස් තැනක
යොදලා තියෙනවද කියලා අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. මේ සියලුම වචන වලින් මහා බ්‍රහ්මයව හඳුන්වලා තිබෙනවා බ්‍රාහ්මණ සමාජයේ විසින්. සර්ව බලධාරී, සියල්ලට අධිපති, දිව්‍යමය, සියල්ල දන්නා බැවින් එක් වතාවකදී දහම්පාසල් අවසාන විභාගයේදී ඇවිල්ලා තියෙනවා මහා බ්‍රහ්මය හැඳින්වීම සඳහා යොදාගෙන තියෙන අන්වර්ථ නාම මහා බලපරාක්‍රම භාවයේ ප්‍රකාශ කිරීම සඳහා යොදාගෙන තියෙන වචන මොනවද, යෙදීම් මොනවද කියලත් අහලා තියෙනවා. මේවා කෙරෙහිත් අපට අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ප්‍රධාන කුල හතරකට අයත් වන පරිදි සමස්ත සමාජයේම ඔහු විසින් මවන ලදයි ඇදහූ බව පෙනේ. අපි ඉහතින් සඳහන් කරපු විදිහට මේ මහා බ්‍රහ්මයාගේ ඉගැන්වීමට අනුව බ්‍රාහ්මණ සමාජයේ විසින් බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර බ්‍රාහ්මණ ක්ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍ර කියන කුල හතරක් අනුව සමාජයේ බෙදීමකට ලක් කරලා තියෙන බව පේන්න තියෙනවා. සමාජ ප්‍රභවයේ ඌයේ ඉතිහාසය තුළ ඇති වූ විවිධාකාර ඓතිහාසික හේතුඵල ක්‍රියාවලියක ප්‍රතිඵලයක් වශයෙන්ය. එසේ නැතිනම් පරිණාම ක්‍රියාවලියක ප්‍රතිඵල අනුව යන අදහසට හෝ වෙනත් විද්‍යාත්මක හෝ ශාස්ත්‍රීය අදහසකට මේ නිසා ඉඩක් නැතිවේ. බ්‍රාහ්මණික ඉගැන්වීම නිසා සමාජයේ ප්‍රභවය උනේ ඉතිහාසය තුළ ඇතිවෙච්ච විවිධාකාර වූ ඓතිහාසික හේතු නිසා, එක් හේතු නිසා, එහෙම නැත්නම් ඒ ක්‍රියාවලීන්ගේ ප්‍රතිඵලයක් විදිහට කියලා ප්‍රකාශ කරන්නට අයිතියක් හැකියාවක් තිබුණේ නැහැ. ඒ වගේම පරිණාම ක්‍රියාවලියක ප්‍රතිඵලයක් විදිහට සමාජ ප්‍රභවය සිද්ධ වුණා කියන ප්‍රකාශය පරිණාමවාදී වගේ ඉගැන්වීම් උගන්වන්නට පුළුවන්කමක් තිබුණේ නැහැ. බ්‍රාහ්මණික සමාජය විසින් සමාජ ප්‍රභවය මහා බ්‍රහ්මයා විසින් සිදු කළා කියන ඉගැන්වීම තිබුණු නිසා. ඒ වගේම වෙනත් විද්‍යාත්මක හෝ ශාස්ත්‍රීය අදහසකට සමාජ ප්‍රභවය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට හැකියාවක් තිබුණේ නැහැ බ්‍රාහ්මණික ඉගැන්වීම අනුව. ඔය විදිහට තමයි බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ සමාජ ප්‍රභවය සිද්ධ වුණා කියලා දක්වලා තිබෙන්නේ. ඉතින් ඔබට පුළුවන් අපේ නාලිකාව subscribe කරලා මේ අපි එකතු කරන සියලුම පාඩම් ඔබගේ ළඟටම කෙටි පණිවිඩයක් මගින් ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. පාඩම් එකතු කළ සැනින් ලබා ගන්නට පුළුවන්. දහම් පාසල් අවසාන විභාග පාඩම් සාකච්ඡා කරන්නේ සරලව, පැහැදිලිව, නිදහසේ ඔබට අධ්‍යයනය කරන්නට පුළුවන්. දහම් පාසල් අවසාන පොත්වල තිබෙන ආකාරයට කරුණු පාඩම් කර ගැනීම, පාඩම් කිරීම අපිට යම්කිසි මැලිකමක් ඇති කරන අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේ විදිහට අපි ඔබට අධ්‍යයනය කරන්නට පහසු වෙන විදිහට සකස් කරන්නේ ඔබට මේ පාඩම් ඉතා හොඳින් වගේම උවමනාවෙන් පාඩම් කරන්නට, පාඩම් වලට අවධානය යොමු කරන්නට අවස්ථාව උදා කරලා දීම පිණිස. ඉතින් පිරිවෙන දහම් පාසල පාසල අපගේ YouTube නාලිකාව, මේ නාලිකාව මගින් අනිකුත් විෂයන් වලට අදාළ පාඩම් මේ වෙද්දී සකස් කරලා සකස් කරමින් පවතිනවා. ඒ පාඩම් සියල්ලක්මත් ඔබට ලබා ගන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. හැකි ඉක්මනින් මාර්තු මාසයේ විභාගය ආරම්භ කරන්නට කලින් සියලු පාඩම් ඔබට ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තුෙන් සිටිනවා. එසේනම් මේ පාඩමින් සමුගන්නවා පහත සියලුම පාඩම් වල ලින්ක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔබට ඒ හරහත් මේ පාඩම් නැවත නැවත ලබා ගන්නට පුළුවන්කම හැකියාව තිබෙනවා. එසේනම් ඔබට තෙරුවන් සරණයි.